දිළුමයි අපි ආශ්‍රය කරන්නේ පුංචි කාලින්දලා. පුංචි කාලින්දල මගේ හිතේ හිටිය ඔයා විතරයි. මං ඔයාට ඒක කීප සැරයක්ම කියලා තියෙනවා. ඒත් ඔයා කවදාවත් ඒකට විරුද්ධ වුණේ නැහැ. ඔයා කියපු දේවල් වලට මං කැමති වුණාද? කැමති වුණේ නැත්තම් ඔයා කවදාවත් තිරණිය කසාද බඳින්නේ නැහැ කියලා මගේ ඔළුවේ ඇති තියලා දියුරුවේයි. මම දියුරුවේ තිරණිය බඳින්නේ නැහැ කියලා විතරයිනේ. හරීති, තිරණිය කසාද බඳින්නේ නැත්තම් ඔයා කසාද බඳින්නේ මාවනේ. ඔය ළමයාගේ හිතේ එහෙම දෙයක් තිබුණාට දිළුම්ගේ හිතේ එහෙම දෙයක් නැත්තම්? එහෙම දෙයක් නැත්තම් මට කෙලින්ම කියන්න තිබුණානේ. එහෙනම් මම මෙච්චර දිළුම් අය ගැන හිතන්නේ නැහනේ. කොටින්ම ඉස්කෝලේ මහත්තයත් මට කැමැත්තෙන් හිටියේ. මම? මං තෙරුවන්ලෑ ගෙදර ගිහින් දිළුම් අයත් එක්ක තියෙන ආශ්‍රය නවත්තන්න කිව්වා. අනිත් එක දිළුම් අය නැති වුණොත් මං ජීවිතේ නැති කරගන්නවා කිව්වා. ඉස්කෝලේ මහත්තයා කිසිම දෙයකට මට වචනයක්වත් කිව්වේ නැහනේ. ඒ සේරම ඉස්කෝලේ මහත්තයා දන්නවනේ. ඔයා මෙච්චර දේවල් කරගන් අපි නිකන් හිටියේ ඔයාගේ හිත රිද්දන්න අකමැති නිසා. දැන් මගේ හිත රිද්දලා නැද්ද? ඇයි මට මෙච්චර දුරක් එන්න ඉඩ දුන්නේ? ඉස්කෝලේ මහත්තයා, ඉස්කෝලේදී වැරද්දක් වුණාම ඒ වැරද්ද ගහලා බැලලා හරි පෙන්වලා දෙනවා. මං වැරදි නම් ඇයි මට මේ වැරද්ද පෙන්වලා දුන්නේ නැත්තේ? ඇයි මට දිළුම් අය ගැන මෙච්චර හිතන්න දුන්නේ? අපි අම්බුත ගයනි වචනයක් කතා කරන්න එපා. අපි යමු. අන්තිපාලයෝ මොකද උඹ කෑවේ නැත්තේ? පරාදෙ බං. මට ඕන නැති කෑමක් නෑ. මම යනවා. කොහෙ? මට ඕන තැනක මම යන්නේ. උඹට මොකටද? මේ 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 ඔබට එහෙම යන්න දෙන්න බෑ. මංචනායක මහත්තයා කියලා දෙන්නේ උඹට මේ ගෙදරින් අඩියක් හෙල්ලන්න දෙන්න එපා කියලා. ආ, දැන් උඹ කියන්නේ මංචනායක කියනකොට ඉන්නයි මංචනායක කියනකොට යන්නයි කියලාද? අපි මොකුන්ද? රංගයා කියනවා හරියටම හරි කිසිම ගුණයක් නැති එකේ. මේ අන්තිපාද මේ මංජනායක මහත්තයා එහෙම නරක මිනිහෙ නෙවී බං. ආද? අනේ මේ උඹයි මමයි මංජනායක මහත්තයා ගැන මොනවද දන්නේ? අපිට වඩා ළඟින් මංජනායක මහත්තයා ඇසුරු කරේ රංගයා. රංගයටත් වැරදිච්ච වෙලාවේ මංජනායක මහත්තයා එහෙම කරා නම් අපිට මොනව කරයිද? අනේ පලයන් බයි යන්න. ඒ වෙලාවේ බං එහෙම කරේ මංජනායක මහත්තයා නෙවෙයිනේ අර ගෑණිනේ. මොකා හරිද මොකා වැරදිද කියන එක මට අදාල නැහැ. මට වැදගත් වෙන්නේ මම තුන් වෙලට කාලා බීලා හිටපු එක. ඈ මේක යන්නත් එපාලු. යන්න එපා නම් යකෝ මොනව හරි ගෙනත් දීපියකෝ. ඒකත් නැහැ. උඹ දැන් දැන් උඹ කොහෙද යන්නේ? බඩත් ඕන වරේ. කොහෙද කියහන්කෝ? රංගයාගේ පොට් එකට. බොන්න. බොන්න නෙවෙයි වැදගත් සාකච්ඡාවකට. අනේ මේ රංගයා පොට් එකේ මොන වැදගත් සාකච්ඡාවද මං බොනවා මිසක්. හරි හරි බොනවා බොනවා. සාකච්ඡාවෙන් පස්සේ. දැන් මොකද්ද වැදගත් සාකච්ඡාව? මංචනායකට අතනොපා ජීවත් වීමේ ක්‍රමය. කොහොමත් ඉතින් බං රංගයා කවදාවත් මංචනාය මහත්තයා අත පාන්නේ නෑනේ බං. ආද? අන්නේ ක්‍රමේ කියලා දෙන්න තමයි අපි දෙන්නට එන්න කිව්වේ. කොහෙද? හදන්න පුළුවන් එකක්ද? ඒකයි මං උඹට වැඩේ නොකිව්වේ. අනේ මේ පින් සිද්ධ වෙයි. මෙන්න මෙහාට වෙලා ඉඳහන්. මං උඹට අඩගහුවේ නෑනේ. උඹ ඉඳපන්. යන්න එපා ලන්දිපාල. මං මේ උඹට කියන්නේ අපි හැමෝගෙම හොඳට. ආද?
මම දැන් කාගේවක්වත් හොඳන් නරකක් බලන්නේ නැහැ. දැන් බලන්නේ මට හොඳක් වෙනව නම් විතරයි. ආ එතකොට දැන් උඹේ මේ පරම පිවිතුරු අකලංක හිතමිත්‍ර රෙජියට වරදක් වුණාට කමක් නැහැ. හාද? ඒක තමයි මම උඹට අඬ ගැහුවේ. උඹට බැරි නම් මොනව කරන්නද? කාටද බම් පුළුවන් මේ ගියක් ඇතුළේ හිර වෙලා හිරකාරයක් වෙන්න? මොන පිස්සුවද? අනේ මේ මං කියන දේ හපන්. හාද? මං ඉතින් උඹ ගැන නොදන්නව නෙවෙයිනේ. ඔතනට ගිහිල්ලා උඹ හොඳට බොනවා. ඊට පස්සේ උඹට උන් හිටි තැන් අමතකයි. ඊට පස්සේ උඹ අපි කරන්න යන වැඩේ උන්ට කියනවා. කටවාචාලකමට හරි බම් බීලා දොඩවන්නේ ඇත්ත. කෙලින් කියන්න ඕන දේ මං ඕන මිනිහෙකුට කියනවා. රජෙකුට උනත් බීලා බැන්නම් පොඩි chance එකක් තියවනේ බම් බීලානේ ඉන්නේ. මේ නන්දිපාලියෝ උඹ ඔය දේ කළොත් උඹට විතරක් නෙමෙයි මටත් කිසිම සමාවක් නැහැ. හාද? උඹට එන්න බැරනම් උඹ ඉතපාව මම යනවා. මේ නන්දිපාලි මේ ඇත්තටම. මේ ඉඳහම් බං මේ. යහකලා ඉඳහම්කෝ. මලයන් කරන්න කරා. පරක්කුණා නේද පොලිසාව? අම්මා බණිත් දන්නේ. අම්මා බණින්නේ නෑ සින්දු. මං ඔව ගෙදරට මැල්ලවන්න. සිදු දරුව බය වෙන්න කාර්යයක් නෑ. මං ඔය දරුවගේ අම්මා අඳුනන්නේ හීන් කාලේ ඉඳන්. දරුව මාත් එනවනේ ගෙදරට යන්. බලිත සිදු පුතේ. ඔහොපට හිටපන්කො. අපේ මගේ කොල්ලා. කොහෙද බං මෙච්චර දවස් ගිහින් හිටියේ? අනේ මගේ පුතේ මට ආරංචි වුණා උඹව බල්ලෙක් කාලා කියලා. කොහෙද ඉතින් බලන්න එන්නවක්වත් පුළුවන් ඈ. අනේ කෝ බලන්න මගේ පුතේ කකුල කෝ කෝ මගේ දෙයියා කෝ. කෝදරුව. ඕක මගේ. ඕක මට දෙන්න. උත්තේ මේක මගේ. ඔය සුරේ මගේ. ඔක මට දෙන්න. සිදු පුතේ මේක උඹේ නෙවෙයි බං. මේක මගේ. නන්දිපාල මාමේ. ඕක සිඳුගේ. මාදගල තියනවා සිඳු බෙල්ල දාගෙන ඉන්න ඕක. අනේ අපේ පොඩි හාමුදුරුවන්ට වඳින්නත් දරුණා. සාදු සා. අනේ පොඩි හාමුදුරුවනේ. පොඩි හාමුදුරුවන්ටත් ඇරදිලා. මේක මගේ සුරේ. මේ බලන්න. නෑ, ඕක මගේ. ඕක මට දෙන්න. නන්දිපාලයෝ, ඔය සුරේ සිදු දරුවගේ නම් ඒක ගිහිලා දාපන්. ඔබට බැරිය පස්සේ කකාදා ගන්න. මෙහින් බබ ඒක කටවහගෙන ඉඳපන්. මේ සුරේ මගේ. පොඩි හාඳුරුවනේ.
කාමරයට සනීප නැහැ වගේ. මොනවද මේ? උන්ද කෙසෙල් ලැබද එක්ස? මොනවට මේ ඔස්සන් ආව? එවනේ මේස ගෙදරකට නේකොට ඉස්සතින් එන්න පුළුවන්ද? අපිට නම් හිතුවේ ලොකු ලොකු අයට තරම් සල්ලි නැහැ. ඒනට යුතුයකම් දන්නවා. මන්න දන්න අය රංගගෙන. අමතුමයිම සර් බලන්න එන්න ඇති නේද? අනේ ඔව්. දෙතුන් සැරයක් නැවිලා මගේ සැවතුම බලලා ගියා. මංජනාග මාත්‍යාම එන්න නැතුව ඇති. උනා සර් කල්පනා කරන්න. රංග අහලා තියෙනවද කතාවක්? මොකද සර්? වහින්න ඕනේ කියනවනේ වාලෙත් හිල් තියෙන තැන් බලා ගන්න. ඒ වගේ දුකට කරදරයටපත් වෙන්න ඕනේ යාළු මිත්‍රයෝ කවුද කියලා අඳුනා ගන්න. ඒ කියන්නේ මංජනායක මහත්තයා සර් බලන් ආවේ නැහැ. ටෙලිෆෝන් එකෙන් නම් කතා කරා. මරත් තිබුණා සර් ටෙලිෆෝන් එකෙන් කතා කරලා දුක සපහන්න. හොඳයි සර්. දැන් මේ කකුල කඩාගත්ත කා නිසාද? සර් නිසා නෙමෙයිනේ. අපි හැමෝම නිසා. නෑ ආඩ කකුල කැඩුන්නේ නෑ. කැඩුනා විතරයි. හරි. දැන් කකුල කැඩලා හරි තැලිලා හරි සර් එක්තැන් වුණා කියන්නකෝ. මන්නම් ඉතින් ওই ගිනි වතුර ටිකක් ඉක්මුණලා සර් රුපියල් 5ක් හරි දෙයි. සර් හිතනවද මංජනායක මහත්තයා සර් උදව් කරයි කියලා? මං දන්නවා රංගයි මංජනායකයි හිතොඳ නැහැ කියලා. එනට එමෙතුමා දෙන්නව සමගි කළානේ. එමෙතුමා ගෙදර ඉඳන් කතා කරා අපේ ගෙදර එනවා කියලා. මං ගෙදර ඉන්න තුව මෙහෙ ආවා. රස්තිය දිලා යන්න ඇති. නෑ එහෙම නෙවෙයි. අපි කට්ටියම එකතු වෙලානේ මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් අපි මේ නිදානේ ගන්න ගමන්වත් එකිනෙකා හිටන හොඳ නොවීමු. ඒක තමයි සෑමතුමක් කිව්වේ. ඇත්තනම් සර් කකුලට මොකද උනේ? ඔච්චර පොඩි කොල්ලෙක් කාම්බම් කරගන්න සර් බැරි වුණාද? ඌ ප්‍රමාණයෙන් පොඩි වුණාට උඩ තියෙන පුදුම හයිය. ඒ කියන්නේ සර්ගේ කකුලට මේ විදිහට උනේ මොකක් හරි බලයකින්ද? මට මේ දේ උනේත් මොකක්ද හින්දා තමයි මාත් හිතන්නේ. හරි සර්. අපි මේ සේරම අමතක කරලා අපි වැඩේට බහිමු. වැඩේට බහින්න තමයි පටන් ගන්න ඕනේ. තමයි අර නිලන්තිව ගමෙන් යවනවා. ඊට අපි වැඩේ පටන් ගන්නවා. හරි සර්. මම ඒ වැඩේ කරන්න. කොහොමද ඒක කරන්නේ? සෑලඟ රහස් තියෙනවනේ. මං ඉස්සර වගේ මෝඩෙක් කියලා කියවන්නේ නැහැ. මං නිලන්තිව ගමෙන් යවන්නම්. එතකොට රිදෙන තැන් වලට රිදෙයි. දැනෙන තැන් වලට දැනෙයි. ඔන්නේ එතකොට නන්දිපාල මාමා දුවන්න පටන් ගත්තා. එතකොට සිඳු ඔව් සිඳු ඔව් අපේ අපේ හාමුදුරුවනේ හරියට මීයේ පස්සේ අපේ සරණ ඇලවන්නේ ඕන් ඒ වගේ අපේ අප්පොච්චට අබ්බා ඒ වගේ දිවිල්ලක් දුවන්න පුදුම දිවිල්ලනේ දිව්වේ ඊට පස්සේ අපිට අතරේ නෑ අපේ හාමුදුරුවනේ දිව්ව දිවිල්ලක් නෑ නෑ අපේ හාමුදුරුවනේ මම හයියෙන් වැඩියා හීම්බ බාසිය හයියෙන් දිව්වා අපි පස්සේ දුවද්දී නන්දිපාලයාගේ ඇඟට සිදුව දරුවා පෑන්න බැනිල්ලක් අපේ හාමුදුරුවනේ නන්දිපාලයා ඌ සික්කවිලා ගිහලා වැටුනේ හරියට ඌරේ පොලේ ගැහුවා වගේ මමයි හීම්බ බාසිය පෙන්ලා සිදුව අල්ලගත්තා අපේ හාමුදුරන්ට කියන්න සිදුව ලේසියෙන් ගලව ගන්න බැරි වුණානේ එතකොට නන්දිපාල
නාන්දි පාලා ගැන අපි බලබලා හිටියේ නෑ හාමුදුරුවනේ. ඒකට ඕන කුඩියක් ගහගන්න කියලා සිදු ළමයන් අපි දැන් ආවා එන්න. අපේ අප්පච්චි සුරයක් ඉල්ලලා සිදු ළමයා දඟලපු දඟලිල්ල. ඒක තමයි අපේ හාමුදුරනේ මාත් කල්පනා කරේ. මේ චුට්ටන් සුරේකට සිදු මෙච්චර ඇටු? හා දැන් ඒ වයින් කාර්යයක් නැහැ. අද සෝරත ඇති වෙනකන් නටලා නෙවෙයි ඉන්නේ. රංගපාල සෙල්ලම් කරලා. දැන් ගින් අඟපත හොරට ගත්තා නම් සැතපෙන්න කලින් අර ගාථා ටිකක් පාඩම් දෙන්න ඕන. හොඳම අපේ හම්දුරුනේ. ඊම් බබත් ගොහින් පොඩි හම්දුරන්ගේ අඩුපාඩු බැලුවා නම් ඒ ඔට්ටුවිල්ල කොච්චරද කියවුවත් අපේ හම්දුරුනේ මයි තුනටේ ඩාම කකියනවා. රාහුල අපිට දැන් එකක් හොඳටම පැහැදිලි. මලිනෝනාගේ සැකේ හරි. සින්දු පස්සේ පන්නන්නේ ඉඳන් හොරු. සින්දුගේ බලය පාවිච්චි කරලා නිදානෙ ගන්න. එහෙම නේද අපි හැමතුරුනේ? හරියට හරි. මේකෙන් තවත් කාරණාවක් පැහැදිලිව ඔප්පු වෙනවා. නන්දිපාල. නන්දිපාල. ඔව්. නන්දිපාල තමයි මංච නායකත් එක්ක මේකට සම්බන්ධ අනිත් එක්කෙනා. මේ නිදානේ නියම උරුමකාරය සිඳු කියලා මේ ඔක්කොම දන්නව රාහුල. අපි මේකට මොකද කරන්නේ අපේ හාමුදුරුවනේ? රාහුල මොන හේතුවක් නිසාවත් මේ නිදානේ නිදන් හොරුන්ගේ අතර යන්න දෙන්න බෑ. ඒත් අපේ හාමුදුරුවනේ මේ දරුවන්ගේ ජීවිත මේ සෙල්ලම් කරන්නේ දරුවන්ගේ ජීවිතත් එක්ක. Let's tic tac shake it flip it share it tic tac refreshments to be shared මට මෙච්චර කාලයක් හම්බුන උණු මගේ අතින් මතයලා තිබුණ ජීවිතේ මට අපව හම්බුණා පොඩි හාමුදුරුවනේ. මට මගේ අරුණු manussකම් ජීවිතේ වටිනාකම් මේ හැම දෙයක් මට අපව හම්බුණා පොඩි හාමුදුරුවනේ. ජීවිතේ මගේ අරුණු කොහෙද? උපාසක අම්මා මට විහිළු කරනවා නේද? Puru 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 puru